හයි බලන් ළමයි අපි අද 23 වෙනි කෙටි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න යන්නේ ඒ කියන්නේ ශුද්ධ ගණිතයේ ප්‍රශ්න පත්‍රයක් ශුද්ධ ගණිතයේ ප්‍රශ්න පත්‍රය දැන් අපි සෑහෙන සංඛ්‍යාවක් සාකච්ඡා කරා ඔයගලන්ට දැන් කෙටි ප්‍රශ්නයකට ලිවීමේ හැකියාව යම් තාක් දුරකට ඇති කියලා මම හිතනවා අපි තව දුරටත් ඒව සාකච්ඡා කරලා ඒ දැනුම වැඩි කරගමු රයිට් බලන්න පළවෙනි ප්‍රශ්නය ගැටළු අංක 1 බලන්න n ධන නිකිලයක් විට සිග්මා r සමාන 1 සිට n දක්වා r වර්ග බෙදීම 2r ඉන 1 2r ධන 1 සමාන n බෙදීම 2 n ධන 1 2n ධන 1 බව ගණිතබ්බෙන මූලධර්මයේ මගින් පෙන්වන්න කියලා කියනවා ලියා ගන්න ශ්‍රේණිය සිග්මා R සමාන 1 සිට n දක්වා R වර්ග බෙදීම 2R ඉන 1 2R ධන 1 සමාන n වතාවක් n ධන 1 බෙදීම 2 n ධන 1 මොන ශ්‍රේණිය අපි ශ්‍රේණිය දිග අරගමු එතකොට අපිට ලේසි ගන්න හදන්න R සමාන 1 දාන්න 1 වර්ග 1යි 2වරක් 1 2යි 2න් 1ක් 1යි 2වරක් 1 2 1යි 3යි ධන R සමාන 2 දාන්න 2 වර්ග බෙදීම 2වරක් 2 4යි 4න් 1ක් 3යි 2වරක් 2 4 1යි 5යි ධන R සමාන 3 3 වර්ග 2වරක් 3 6යි 6න් 1ක් 5යි දෙවතුන 6 1 7යි ධන අවශ්‍යෙන් n වර්ග බෙදීම 2ක් n ඍණ 1 2ක් n ධන 1 සමානයි n වතාවක් ධන 1 බෙදීම දෙවතාවක් 2යි n ධන 1 ඔන්න අපි ශ්‍රේණිය දිග අරගත්තා දැන් අපි යනවා n සමාන 1 අවස්ථාවට n සමාන 1 අවස්ථාව वाम पैंट एक दान इतकोटे नवा एक वर्ग एक तुन मेक सलूनाम तुंगे काय दकुन पैंट एक दान एक एक एकाय देखाय देखाय देवराकिक देखाय काय तुनाय सलूना तुंगे काय वाम पैंट समान दकुन पैंट इमनिसा एन समान एक ट प्रतिपालय सत्यवे प्रतिपालय सत्यवे ඊළඟට n සමාන p අවස්ථාව 1 වර්ග බෙදීම 1 3 2 වර්ග බෙදීම 3 5 ආදි වශයෙන් n ට p දැම්මා p වර්ග බෙදීම 2 p ඍණ 1 දෙකයි p ධන 1 සමාන p වතාවක් p ධන 1 බෙදීම 2යි 2යි p ධන 1 සමීකරණ අංක 1 අපි ලියන්න ඕනේ n සමාන p ට ප්‍රතිඵලය සත්‍ය යයි උපකල්පනය කරමු. ඔන්න n සමාන p අවස්ථාව. දැන් n සමාන p ධන 1 අවස්ථාව. n සමාන p ධන 1 අවස්ථාව. එකෙහි දෙපසටම මෙන්න මෙයාට පස්සේ පදය. මෙයාට පස්සේ පදය එකතු කරන්න ඕනේ. p p ධන 1 වර්ග पीड़ने का वर्ग बेदी में मेतने पीठ पीड़ने का दम माम देखा ही पीड़ने के निसलवेला देखा ही पीड़ने का मेतने पीठ पीड़ने का दम माम देखा ही पीड़ना तूने अन्ना पीड़ने का वन पादे मिन्ने मेघ तमाद पैतटमें एकतु कराने के दे पैतटमें अन्ने एकतु करना वा एक वर्ग बेदी में एक तुन देख वर्ग बेदीम
තුන පහ ආදි වශයෙන් p වර්ග බෙදීම 1යි p ඍණ 1 2යි p ධන 1 ධන p ධන 1 වර්ග බෙදීම 2යි p ධන 1 2යි p ධන 3 සමාන දකුණු පැත්තේ තියෙන p වතාවක් p ධන 1 බෙදීම දෙක වතාවක් දෙකයි p ධන 1 ධන එකතු වෙන්නේ p ධන 1 වර්ග බෙදීම දෙකයි p ධන 1 දෙකයි p ධන 3 හරි දැන් අර වම් පැත්තේන්ට p ධන 1 දුව අවස්ථාව හැදුනා හරි දැන් දකුණු පැත්තෙත් එන්ට p ධන 1 දුව අවස්ථාව මේක සුළු කරලා ගන්න ඕනේ මෙතන සුළු කිරීමක් තියනවා දැන් පොදු හරය මොකද්ද 2යි 2යි p ධන 1 2යි p ධන 3 ඔන්න පොදු හරය එතකොට එනවා මේකට මේක මෙතන 2යි p ධන 3න් වැඩි වෙනවා p වතාවක් p ධන 1 2යි p ධන 3 ධන මේකට මේක බෙදුනම 2ක් ඉතිරි වෙනවා 2 වතාවක් පීදානයක වර්ග. ආ දැන් ඔසුළු කරන්න ඕනේ. හරි දැන් ඒ දක්වා කරන්න. එතනින් පස්සේ මම සුළු කරන්න. රයිට් එඩිට් කරන්න. දැන් සුළු කරන්න. පීදානයක පොදු පදයක් එළියට ගන්න. p 2යි p ධන 3 දෙවතාවක් p ධන 1 යට එනවා දෙක වතාවක් 2යි p ධන 1 2යි p ධන 3 p ධන 1 2යි p වර්ග මෙන්න දෙවරක් 3 6යි p 2යි p 8යි p 6යි p 2යි p 8යි p නැ මෙතන එන්නේ 3යි p 2යි p 5යි p ධන දෙවරක් එක දෙකයි දෙක වතාවක් දෙකයි p ධන එක දෙකයි p ධන තුන p ධන එක දෙකයි p ධන එක p ධන දෙක දෙක වතාවක් දෙකයි p ධන එක දෙකයි p ධන තුන මේ කැපෙනවා පීදන 1 පීදන 2 බෙදීම දෙවතාවක් 2යි පීදන 3 හරනේ අදාළ පදේ හැදුනා රයිට් එම නිසා n සමාන පීදන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ ප්‍රතිඵලය සත්‍ය වේ හරි අදා ගන්න මෙතෙන් පස්සේ ටික දකුණු පැත්ත වම් පැත්ත එහෙම ලියන්න වම් පැත්ත එහෙම තියනවා මම දකුණු පැත්තේ සුළු කිරීම මෙතන කරේ රයිට් දැට ලියන්න ඡේදය ලියන්න මෙහෙම n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී n සමාන p(t) ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කිරීමෙන් n සමාන p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වයි
එමනිසා ගණිත අභ්‍යවහන මූලධර්මයෙන් සියලු දනනි කිලමෙන් සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරි. දැන් අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. රයිට්. බලන්න දෙවෙනි ප්‍රශ්නේ කියවන්න. බලන්න දෙවෙනි ප්‍රශ්නය. y සමාන 4 x² සහ y සමාන 2 මාපාංක x 3 ඍණ 5 ශ්‍රිතවල ප්‍රස්ථාර එකම සටහනක ඇඳ 2 x 3 මාපාංක ධන x² විශාල 9 අසමානතාවයේ තෘප්ත කරන x වල අගයන් සොයන්න කියලා කියනවා. Right. පළවෙනි එක්කෙනා y සමාන 4 x වර්ග x සමාන බිඳුවේදී y කීයද 4යි y සමාන බිඳුවේදී x කීයද ධන හොරින 2යි දෙවෙනි එක්කෙනාට එමු 2x ඍණ 3 මාපාංක ධන 2x ඍණ 3 ऋण देखाई एक ऋण तुन एक विशाल हो समान तुन एक कुडा तुन देखाई एक ऋण तुन मापांक ऋण पहा देखाई एक ऋण हाय ऋण पहा ऋण देखाई एक दाना हाय ऋण पहा सुलूना हमें नमा देखाई එක්ස් ඍණ තුන මාපාංක ඍණ පහ 2x ඍණ 11 ඍණ 2x ධන 1 x විශාල හෝ සමාන 3 x කුඩා 3 දැන් ප්‍රස්ථාර දෙකම අපි අඳිනවා එකම සටහනේ මාපාංක ප්‍රස්ථාරය ඉස්සෙල්ලා ගමුකෝ x තුනේදී මෙතන එනවා දෙවරත් තුන 6යි 6යි ඍණ 11යි කියන ඍණ 5යි ඍණ 5යි මෙන්න මේ වගේ තැන තුන්ට වඩා වැඩි වෙනකොට y සමාන 2x ඍණ 11 රේකව තුනට වඩා අඩු වෙනකොට ඍණ 2x ධන 1 අන්තකණ්ඩේ ධන 1යි එකෙන් කැපෙන්න ඕනේ මෙතන 1යි y සමාන ऋण देखाई एक्स दाने का उन्होंमाई इन्ने मापांक प्रस्तारे मैं आये इन्ने एक्स वर्गे संगुने के ऋण क्या ने ऊपरी में आ एक्स बिंदु यदि वाई कंडा के हातराए वाई बिंदु यदि एक्स दाना हो ऋण देकर देकर में तने इन्ने तर मेह में इन्ने ओह मैं भी लम एक मेह में आना वा मैं एक मेह में ना देखें क्या पेंडो ने මෙතන 3යි ඔන්නෝම එන්නේ කැපෙන්නේ දෙකෙන් මෙතන ඍණ 2 දැන් අපි හොයන්න ඕනේ මේක මෙහෙම යනවද මෙහෙම යනවද මේ දෙක සුළු කරලා බලමු ඡේදන ලක්ෂ ගන්න ඕනේනේ ඡේදන ලක්ෂ x සමාන 3 කැපෙන්නේ හරියටම මෙන්න මෙතනින්. මෙයා යන්නේ එතකොට හරියට මෙන්න මෙතන. ඔහොම යන්නේ. 3න් කැපීගෙන යන්නේ මෙතනින්. පොන්චේද ලක්ෂය. මේක මෙහෙම. හරි?
එතකොට ගානේ කියනවා 2x-3 මාපාන x වර්ග විශාල 9 තමයි අසමානතාවය 2x-3 මාපාංක ධන x වර්ග මේ 9 ලියනවා 5 ධන 4 එතකොට එනවා 2x-3 මාපාංක ඍණ 5 5 මේ පැත්තට ගේනවා x වර්ග එහා පැත්තට ගියා අන්න එතකොට ලැබෙනවා මේ අසමානතා දෙක දැන් ඡේදන ලක්ෂ දැන් අරගේ සමාන නැත්තම් මෙතෙන්ට ගන්න ඕනේ සුදු බිඳුවක් ඡේදන ලක්ෂයක් නැහැනේ sorry මෙතන ලක්ෂය සුදු බිඳුව කැපෙන ලක්ෂය මෙතන සුදු බිඳුව मेतन तीन चेदन लक्ष्य कन्नेकोयागंडो मेतन लक्ष्य आयकत्न रीनेकमेकत्वीलाक हरि हतरने मे प्रस्तारे कुडाकंडो मेक मे प्रस्तारे यटिया मे हरि मेन्न मे यटिया මේతిక පාට වෙනවා ආයෙනවා මේ ප්‍රස්තාරය යටින් යනවා මෙතනින් මේ පැත්තෙම යට එයා යට මේ මේක එහෙනම් මේ අසමානතාවයේ විසඳුම වෙන්නේ ඍණානන්තේ ඍණ 1 මේල 3, අනන්තය අනුත්තරේ හදාගන්න राइट अप ईलांग प्रश्ने बालमु तुंगिनी प्रश्ने बालाने लमाई एहा भी निशुन्य प्रबिन्न तात्तिक संख्यावे एक्स वर्ग धन बी वत्ता वक देखाई एक्स धन एक समान बिंदु समीकरणे मूल तात्तिक नाम बी एक्स वर्ग धन बी ऋण सी एक्स धन बी ऋण ए ऋण सी मूल तात्त समान बिंदु मूल तात्तिक भाव पेन्वन्न राइट ले आगन्न एहा भी निशुन्य तात्विक प्रबिन्न संख्या देखा एक्स वर्ग धन बी वतावक देखा एक्स धन एक समान बिंदु एक्स वर्ग धन देखा बी एक्स धन बी मेके मूल अतात्विकायलु डेल्टा गन्न बी वर्ग ऋण हतरक एसी देखे वर्ग हतराय बी वर्ग ऋणे बी मेहि मूल अतात्विक नाम डेल्टा कुडा बिंदु हतराय बी वर्ग ऋणे बी कुडा बिंदु बी वर्ग ऋणे बी कुडा बिंदु ओके मूल अतात्विक नाम बी एक्स वर्ग धन बी ऋण सी एक्स धन बी ऋण ए ऋण सी समान बिंदु ही मूल तात्विक भाव पेन्ना नलो अमेक डेल्टा गान बी वर्ग ऋण हतराई ए सी बी वर्ग ऋण देखाई बी सी धन सी वर्ग ऋण हतराई बी वर्ग धन हतराई बी ए धन हतराई बी सी ऋण तुनाई बी वर्ग ऋण तुनाई बी वर्ग ऋण देखाई बी सी धन हतराई बी सी धन देखाई बी सी इलांग මෙතනින් එනවා ධන 4යි AB ධන C වර්ග මොනවම ලැබෙනවා අපි හදා ගන්න ඕනේ B වර්ග ඍණ AB මේක ඍණ කියලා කියනවා මේකෙන් අපි ගමු 3ක් AB
ऋण तुनाक बी वर्ग धन तुनाक के बी धन देखा बी सी धन सी वर्ग धन ए बी अतरा के बी लिए तुनाक के बी धन ए बी किया मेके नेलियट गन्नवा ऋण तुनाक बी वर्ग ऋण ए बी धन मित्रे न सी वर्ग धन देखा बी सी धन ए बी केला දැන් ගාන කියන AB නිශ්ශුන්‍ය ප්‍රබින තාත්තික සංඛ්‍යා B වර්ග ඍණ AB ඍණාගයක් මේ මේක ඍණ මේක ඍණාගයක් ඉස්සරහත් ඍණ තියෙනවා මේක ඍණාගයක් ධන C වර්ග ධන 1 BC ධන AB C වර්ග ධන 2 BC ධන AB मेघा धना गया बीसी धन वेन्डो ने तो मे देखा धन मे कोट सा धन किल किया पुलवा रीनाई धन मेका धन मेतना धना गया धनाई धनाई एक तो नाम धन एक विशाल बिंदु डेल्टा विशाल बिंदु आए अरने मूल तात्विक आए तो विशाल बिंदु है कि तात्विक डेल्टा विशाल बिंदु निसा मेही मूल तात्विक वे मेही मूल तात्विक वे अरे हदन गान डेल्टा सुलुकरापी धन सी वर्ग डेल्टा समान मेकअपी सुलुकरणवाई बी वर्ग ऋण बी वर्ग धन बी वर्ग दान वेनसाक्वेन्ने धन हतरा के बी मेतेंट गत्ता धन देखा बी सी धन सी वर्ग मिथनी हदागा हतराई बी वर्ग धन हतरा के बी धन बी वर्ग धन देखा बी सी धन सी वर्ग मेकिन ऋण हतरा के लिए बी वर्ग ऋण ए बी मे पद लिया पुलवाम बी धन सी वल वर्ग मिथने वाला माई मेन मेक बी वर्ग ऋण ए बी ऋण मे ऋण मिथेट ऋण मेक संपूर्ण वर्गया धन धन डेल्टा समान ऋणावक मे ऋण हतरवतावक ऋण धन आप धन आ गया धन आ गया ऋण मेक धन वतावक धन अरे ये तो कटे नवा धनाई धनाई गता हम धन आ गया डेल्टा विशाल बिंदु डेल्टा विशाल बिंदु निसा देखो मेके डेल्टा विशाल बिंदु है निसा मूल तात्विक वे मूल तात्विक वे मूल तात्विक वे विशाल हो समान बिंदु तिब्बत तात्विक वे विशाल बिंदु तात्विक प्रबीण ने एक तात्विक एक सलखान पुलवा अरे अपीलंगट हतरवेनी प्रश्नेट योमु हतर प्रिमिलमाय हद्देनेकु सह ज्ञानुलमाय हायदेनेकु गेनियुत पंतियक पस्देनेकु गेनियुत कमिटुवक सादागत युतुव एत्ते गहनु प्रिमि देवर्गेम नियोजनय वन सेय एसे सैदिय हेकी कमिटु गन सोयन्न देन प्रिमिलमाय कियेद हतय ගැහනුලමයි කීයද 6යි මේ කමිටුවට අපි 5 දෙනෙක් ගන්න ඕනේ හැබැයි ගැහනු පිරිමි දෙවර්ගයේ නියෝජනය වනසේ
වගුවකට යමු. පිරිමි ගැහැණු. පස් දෙන්නේ ඉන්නත් ඕනේ. වර්ග දෙකෙන්ම ඉන්නත් ඕනේ. එනම් පිරිමි එක්කනේ ගැහැණු 4යි හරනේ දෙවර්ගයේම ඉන්නවා. 2යි 3යි. ඔක්කොම 5යිනේ දෙවර්ගයේම ඉන්නවා. 3යි 2යි. ඒකත් හරයි. 4යි 1යි. දැන් හරිනේ. බිඳුව ගන්න බෑ එතකොට දෙවර්ගයේම නැහනේ. ඔන්න තෝරාගත හැකි ආකාර. පිරිමි ළමෙන් තෝරගන්නේ පිරිමි 7 දෙනාගෙන් 401. ගැහණු 6 604. 402 603. 703 602. 704 601. ආ දැන් මේවා සුළු කරන්න ඕනේ. සුළු කළා එකතු කරන්න ඕනේ. සුළු කරමු. 701 7යි. 7 ක්‍රමා 7න් එකක් 6යි 1යි. එතකොට 7යි. වැඩි කිරීම. 604 6 ක්‍රමා 6න් 4ක් 2යි 4යි. 5යි 6යි 2යි. දෙවරක් 3යි 15යි. මෙතෙන්ට 15. 702 7 ක්‍රමා 7න් 2ක් 5යි 2යි. ආ 6 වැඩි කිරීම 7 බෙදීම 2 දෙවරක් 3යි 3රක් 7 21යි. 21 වැඩි කිරීම 603. 603 6 ක්‍රමා 6න් 3ක් 3යි 3යි. 4යි 5යි 6යි. 3 ක්‍රමා 6යි. කැපුණා. 20යි. 20යි. 703 7 7න් 3ක් 4යි 3යි. 5යි 6යි 7යි. 3 ක්‍රමා 6යි. කැපුණා. 5රක් 7 35යි. වැඩි කිරීම. 602 6 ක්‍රමා 6න් 2ක් 4යි 2යි. 5යි 6යි 2යි. දෙවරක් 3යි. 3රක් 5 15යි. 15යි. 704 7 ක්‍රමා 7න් 4ක් 2යි. 7න් 4ක් 3යි. ආ 4යි. උඩේ එකේ ක්‍රමා 7න් 4ක් 3යි. 8 එකේ 4යි. 5 6 7 5 6 7 3 ක්‍රමා 6 5රක් 7 35යි. වැඩි කිරීම 601 6යි. දැන් වැඩි කරලා දාලා මේ ටික ඔක්කොම එකතු කරන්න. එතකොට එනවා සියලු ආකාර ගාන. 4 5 35 න් 5 3ක් ඉතිරි. 4ක් එක 7යි 3යි 10යි. ආ 42යි 0යි. 15 5 75යි. 7ක් ඉතිරි. 15 5 75යි 7ක් ඉතිරි. 15 3 45යි. 45යි 7යි 52යි. 6 5 30යි 3ක් ඉතිරි. 6 3 18යි 3යි 21යි. 5 එකතු කරන්න. 5යි 5යි 10යි 1ක් ඉතිරි. 2 1යි 3යි 2යි 5යි 1යි 6යි. 1යි 4යි 5යි 5යි 10යි 2යි 12යි. 1260යි. සෑදිය හැකි කමිටු ගණන. සෑදිය හැකි කමිටු ගණන 1260 කි. රයිට්. හදන් ළමයි. පස්වෙනි ප්‍රශ්නය. රයිට්. බලන්න ළමයි පස්වෙනි ප්‍රශ්නය. අනුක්‍රමණේ ඍණතුන වූ L සල රේඛාව A 2,1 ලක්ෂය හරහා ගමන් කරයි. B යනු AB දුර 3 මුල 10ක් වන පරිදි L රේඛාව මත පිහිටි ලක්ෂයකි.
පීලක්ෂය සඳහා තිබිය හැකි ඛණ්ඩාංක සොයන්න. Right. දැන් ඔය L කියලා සල රේඛාවක් තියෙනවා. මේ රේඛාවේ අනුක්‍රමණය M සමාන ඍණ 3යි. රේඛා මත ලක්ෂයක් A 2,1 B කියන රේඛා මත තවත් ලක්ෂයක් 3යි මූල 10ක් දුරින් පවතින L රේඛා මත පීඩි ලක්ෂයක් B B ලක්ෂය සඳහා තිබිය හැකි පිහිටීම් දෙක හනවා දැලම අනුක්‍රමණය දන්නවා ලක්ෂයක් දන්නව නම් L රේඛාව ලියන්න පුළුවන් කොහමද y ඍණ y ඛණ්ඩාංකයේ 1 අනුක්‍රමණය ඍණ 3 x ඍණ x ඛණ්ඩාංකයේ 2 y ඍණ 1 සමාන ඍණ 3ක් x ධන 6 3i x ධන 5 ඍණ 7 සමාන බිඳුව ඔන්න L රේඛාව මේ B ලක්ෂයේ ඛණ්ඩාංක අපි ගාමු alpha, beta ලෙස B ලක්ෂයේ රේඛා මත සහ B ලක්ෂයේ මේක තෘප්ත කරනවා මෙය මත B ලක්ෂය ඇති නිසා B ලක්ෂය ඇති නිසා ආදේශ කරන B ලක්ෂයේ ඛණ්ඩාංක 3ක් alpha ධන බීටා ඍණ 7 මේකෙන් බීටා උක්ත කරමු 7 ඍණ 3ක් ඇල්ෆා දැන් AB දුර ලියමු දුර දිලා තියෙනවනේ AB දුර ලියනවා ලක්ෂ දෙකෙන් x ඛණ්ඩාංක අන්තරේ වර්ග ධන y ඛණ්ඩාංක අන්තරේ වර්ගයේ වර්ගමූල නමුත් AB දුර 3යි මූල 10යි දෙකරින ඇල්ෆා වර්ග ධන එකරින බීටා බීටා කියන්නේ 4 ඍණ 3යි ඇල්ෆා මේකේ වර්ග දෙපැත්ත වර්ග කරා 3 වර්ග 9යි 10යි දෙකරින ඇල්ෆා වර්ග ධන එකරින 7 ධන 3ක් ඇල්ෆා වර්ග 90 සමානයි මේ කල්පිලිම ඇල්ෆා ඍණ 2 වර්ග කියලා වර්ගය ඇතුලේ පද මාරු කරන්න පුළුවන් 3ක් ඇල්ෆා ඍණ 6 ඇල්ෆා ඍණ 2 වර්ග 3ක් එලියට ගත්තා 9යි 3ක් එලියට ගත්තාම ඇල්ෆා ඍණ 2 9 1 10යි ඇල්ෆා ඍණ 2 වර්ග 90යි බිඳුවක් කැපුණා ඇල්ෆා ඍණ 2 වර්ග සමාන 9 වර්ග මූලය ගත්තා ධන හොරින තුන දැන් ධන අවස්ථාව සලකන්න ඇල්ෆා ඍණ 2 සමාන 3 ඇල්ෆා සමාන 6 එවිට බීටා කීයද බීටා එන්නේ 4 ඍණ 3ක් ඇල්ෆානේ 4 ඍණ 3 වැඩි කිරීම ඇල්ෆා 6 3 ර 6 18යි 7ෙන් 18ක් අඩු වුණාම ඍණ 11යි ඔන්න B ලක්ෂයේ ඛණ්ඩාංකයක් 6, ඍණ 11 ඔන්න එකක් ඊළඟ ඍණ අවස්ථාව ගන්න ඇල්ෆා ඍණ 3 සමාන ඍණ 3 කැපුණ ඇල්ෆා සමාන බිඳුවයි ඇල්ෆා සමාන බිඳුව නම් බීටා 7 ඍණ 3 ඇල්ෆා ඇල්ෆාට බිඳුව දැම්මා බීටා සමාන 7 ඔන්න B ලක්ෂය අනෙත් ඛණ්ඩාංකයනවා බිඳුවකම 7 ඔන්න B සඳහා තිබිය හැකි ඛණ්ඩාංක 2 එක ඛණ්ඩාංකයක් 6 ඍණ 11 අනෙක් ඛණ්ඩාංකය 0,7 හරි ගණදන් හරිද ළමයි රයිට් මොන අපි සල් රේඛා ප්‍රශ්නයක් අවසානයේ සාකච්ඡා කරේ අපි ප්‍රශ්න පහක් අද සාකච්ඡා කරා එතකොට සල් රේඛාව වගේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් අපිට විභාගෙදී ලැබෙනවා ඒක නිසා සල් රේඛාවේ හොඳ දැනුමක් තියෙන්න ඕනේ සල් රේඛාව පිළිබඳ දැනුම අඩු නම් මම සල් රේඛා පාඩම මුල ඉඳන් අග දක්වාම විස්තර සහිතව සිද්ධාන්තත් එක්ක ගණනුත් ගොඩක් සාකච්ඡා කරලා සල් රේඛා පාඩමම YouTube එකට
ඇතුළත් කරලා තියෙනවා ඔයගලන්ට පුළුවන් YouTube එකෙන් සල්රේකා පාඩම අවශ්‍ය නම් මුල ඉඳන් අධ්‍යයනය කරන්න පුළුවන් හරි ඒක නිසා සල්රේකා හොඳින් අධ්‍යයනය කරලා හොඳ දැනුමක් හදා ගන්න මොකද සල්රේකාවෙන් කෙටි ප්‍රශ්නයක් ළමයි අනිවාර්යයෙන්ම අපේ විභාගෙදී ලැබෙනවාමයි ඇදලි හරි එමනම් අපි ඊළඟ ප්‍රශ්න පත්‍රය තුලින් නැවත ලබන සතිය හමු වෙනවා එතෙක් ඔගොල්ලෝ මේ ටෙක් සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍ර නැවත නැවත පුළුවන් වෙලාවට කරලා මේ දැනුම නැවත අලුත් කරගෙන තියාගන්න ඕනේ ඇදලි හරි එමනම් ඇති අදට අයබෝන්